දැන් ලංකාවේ පෝට් සිටිය එක හැදුවට පස්සේ දැන් 2025න් පස්සේ පෝට් සිටිය එක ඔපරේට් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒක හදලා තියෙන ස්ට්‍රක්චර් එක අනුව ඒක ෆයිනෑන්ෂල් හබ් එක වෙනවා මේ රීජන් එකේ. එතකොට ඒක ඉන්දියාවට ගැටලුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව යුරෝපයට සහ ඇමරිකාවට ඇමරිකාවේ රීජනල් පවර් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද චීනේ ශ්‍රී ලංකාව හරහා සවරින් ස්ටේට් එකන්නේ. එතකොට මේක හරහා තමන්ගේ පොලිටිකල් පවර් එක මේ ෆයිනෑන්ෂල් හබ් එක හරහා එකතු කරන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්දියන් ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා මෙතන ගොඩක් ආයෝජනය කරොත් ඉන්වෙස්ට් කරොත් ඒක ඉන්දියාවේ ප්‍රාග්ධනය මෙහෙට එන්න නියමිතයි. මොකද දැනටත් ඉන්දියාවේ සමහර තියෙන මේ කැසිනෝ ගහන කැමති අය එහෙම ලංකාවට බොහෝ විට එනවා. The joint naval exercises by Japan and Sri Lanka, actually the Japanese, if they are involved, they always they come here with the understanding with the US and India, because they are in one axis. China is different. So the government is playing actually the balancing both sides. The government has no foreign policy. Government has no policy at all. So when they go behind China, if they feel that the other parties are not happy, then they do something with those parties also, like that. So that may be the reason why the government would have gone with Japan for the naval exercise. ඉතින් මේ නිසා මම හිතන්නේ පහුගිය කාලේ මේ ඇතිවෙච්ච මේ හමුදාමය සම්බන්ධකම් රීජනල් ෆෝසස් වල ඇති සම්බන්ධකම් පකිස්තානයේ සමග අපේ ඇතිවෙච්ච සමහර සම්බන්ධකම් ඒතර මේ ඔක්කොමගෙම එන උත්තරේ තමයි ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තැනක් මේ ලෝක බලවතුන්ගේ අරගලය තුළත් කලාපීය බලවතුන්ගේ අරගලය තුළත් අපිට තියෙනවා කියන එක. විශේෂයෙන් මේ කලාපේ ඉන්දියාව සහ චීනය අතර තියෙන කලාපීය අරගලයත් ඒකට ඇමරිකානු මැදිහත් වීමත් මම හිතන්නේ මේ නුදුරු දිනකදී ගොඩාක් වැදගත් තැනකට එනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ ඩොලර් අර්බුදය කියලා ප්‍රශ්නකුත් ඇති වෙලා තියෙන්නේ.